ඊට පස්සේ 82 දෙසැම්බර් මාසේ 23 වෙනිදා
එතුමා ගෙනාව තවත් සංශෝධනය කරනවා පාර්ලිමේන්තුවේ කාල සීමා දිග කරලා තවත් අවුරුදු 6කට. දැන් මේක අතර එදත් වෙනා තිබෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය පරිදි මෙහෙවසි. සිය සිය හරි. ඒක අපි අනුමත කරන්නේ නැහැ එකක්වත්. දැන් අසු දැන් මම බලන්න මම මේ තර්කේ මම වන්න ගන්න මේක 82 දෙසැම්බර් මාසේ 23 වෙනිදා. තියලා කළා එතුමා දැන් පාර්ලිමේන්තුවට දික් කරගත්තා. ඒකකොට තිබුණේ අර දෙමළ කොට්ටාස පමණයි. දෙමළ කොට්ටාස යටපත් කරන කණ්ඩායම යවුවා. හමුදා ගිහිල්ලා කළා. ඕන් ඒ අය ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා සන්නද්ධ වෙලා ඇවිල්ලා ආයෙ කරන හමුදාවේ බුදුදානේ මැරුවා. මැරුවාම උනේ කළු ජූලි අතුණ 1983 ජූලි මාසේ 21 වෙනිදා බෙද කළු ජූලි අතුණ. දැන් එතුමා මම උත්තරාට ගියන්න. එතුමා හරි විදිහට ගියා නම් දැන් ඉස්සල්ලා පැවැත්වෙන්න ඕන මොකක්ද? 1977 ජූලි මාසේ 21 වෙනිදා දිනේ 21 වෙනිදා පත් වෙච්ච පාර්ලිමේන්තුවේ කාල සීමාව විවරනවා 1983 ජූලි වෙනකොට. එතකොට 83 ජූලි වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණ නැත්තම් පවත්වන්න තිබුණේ. පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්න තිබුණා මම ඒක ප්‍රභාකරව පාර්ලිමේන්තුවෙන් දෙන්න පුළුවන්. මොකද ඒක යා ප්‍රබල වෙලා තියෙන්නේ. එතකොට මේ අර යුද්ධමය තත්ත්වය සම්පූර්ණයෙන්ම විසිරිලා යනවා. ව්‍යාජාතන මැතිතුමාට අවශ්‍ය සිදු වෙන දෙමළ කොටස් සමග සාකච්ඡා කරන මේ ප්‍රශ්නේ විසඳනවා. එතකොට ඒ අවකාශයේ නිදී ගියා අර තරම් කිව්වාගේ තමන්ට පුද්ගලික අවශ්‍යතාවට මේ ආණ්ඩුක්‍රම එතකොට එතුමාගේ ඡන්දය එන්නේ ඊට පස්සේ. එතුමාගේ ඡන්දය එන්නේ 1978 පෙබරවාරි මාසේ 4 වෙනිදා ඉඳන් අවුරුදු 6ක් ගියාම 84 අගමතරමේ ප්‍රධානමතිවරණ දෙකවත් නිශ්චිත කාල සීමාවක් කරනවා කියලා ව්‍යස්තාරන්ත ගත කරා නම් ඒ කාරණාවක් තියෙනවා. ඇත්තම තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා තියෙනවා විශේෂ බලය. ඔන්න ඕව තමයි අපි එදිය යුතු සීමා කරේ. ඕව තමයි අපි එදිය යුතු සීමා කරේ. ඇමරිකාවේ සීමා කරේ හොඳට තියෙනවා. කොහොමද කොහොමද තියෙනවා. ඉතින් අපි මේ සීමා කරේ දැම්මත් ඇත්තම යහපත්ම දේ තමයි තරන් ඔය නැතිවම දෙක එක අවස්ථාවක තියන්න පුළුවන්. බොහොම පැහැදිලි එක අවස්ථාවක තියන්න පුළුවන්. ඒක තිබ්බොත් ඔය පස්සේ 21ක් නෑ. ජනාධිපති මැතිවරණ ජනාධිපති මැතිවරණ කියන්න පුළුවන් වෙන්නේ අර තුන්වෙනි සංශෝධනය යටතේ එතුමාට නැවත වතාවක් ධූරේ දැරීමට ජනවරමක් ලබා ගැනීමට මම ඉදිරිපත් වෙනා කියලා ප්‍රකාශය කෙරුවොත් පමණයි. ඒකයි මම කිව්වේ එවැනි ප්‍රකාශනයක් කෙරුවොත් දැන් නොවැම්බර් මාස 19 වෙනි පස්සේ එවැනි ප්‍රකාශනයක් කරන්න මම ඒ ප්‍රකාශන යටතේ මැතිවරණ කොමසාරි ඡන්දයක් පවත්වන්න බෑයි කියලා ඒ ප්‍රකාශය කරන්නේ ජනාධිපතිවරයන්. එහෙම ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ඔබතුමා නඩු මගට යනවා කියලා කියනවා. නමුත් ජනාධිපතිවරයාට මුක්තියක් තිබෙනවා නේද? ජනාධිපති මුක්තිය ඇය ආරක්ෂා කරගන්නේ. අපි කියන්නේ මැතිවරණ කොමසාරිස් තුමේ කියන්න බෑ. මොකද මැතිවරණ කොමසාරිස් සෑහෙන්නපත් වෙනවා මේ තනත්තාට මෙවැනි ප්‍රකාශයක් කරන්න බලයක් තියෙනවද කියලා. දැන් අපි හිතමු අවුරුදු 4කට පස්සේනේ. එයා අවුරුදු 3 මාරි මොක කරන මැතිවරණ කොමසාරිස් බැඳ ගියන මේක මම කරන්නේ නැහැ. මොකද නිදිදී තියන්නේ අවුරුදු 4කේ. එහෙම බලයක් තියෙනවා. ඒකයි ඒක එයා කරේ නැත්නම් අපි උසාවියෙන් කරන බලය දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මැතිවරණ කොමසාරිස් බලන්න බලයක් තියෙනවා. මොකද එතුමා තමයි මේ මැතිවරණ පවත්වන්නේ. අනිත් ඒවා දැන් අපි කිව්වොත් දැන් දැන් තියෙන නායකය තරකතුමා ඉදහාගේ බලකය අනිත් පාර්ශ්ව කොණ්ඩලින් තරකය මේ ජනාධිපතිවරණයේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් අර්ථ නිරූපණය ව්‍යස්තාවදලලා තිබෙන ස්ට්‍රෙස් තාලිකරණයට. දැන් මේ කාරණාව පිළිබඳව අර්ථකථනයක් ලබා ගන්න වන්දකරජයේ මාධ්‍ය කාශිකරත් කියලා තිබුණා. ඒ නෛතික ප්‍රශ්න
පිළිබඳව අර්ථකථන ලබා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණ යනවා කියලා. එහෙම වුණොත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඔව් දැන් මට ඊයේ පෙරේදා ආරම්භ වුණා. මෙවැනි මතයක් විසඳ දෙනවා කියලා. ආරම්භ නම් මේවා තියෙනවා. ඇත්තෙන්ම නිදිදි මාත්මෙක් මට සඳහන් කරලා මාර්ගේ මට දැනවත් වුණා. මේක දැන් මේ නීති විශ්ව මණ්ඩලය විසින් රහසේ ලෙස නඩු කාමරයක භාගනා කියලා. දැන් ඒකේ සත්‍යතාවයක් තියෙනවා කියලා ඊයේ මට නැවත දැන් මේක තාමත් වැදගත් ප්‍රශ්නයක් වෙතරා. දැන් කියලා නමක් කළ මාත්මක් කියනවා අපි නීති මතයක් ලබා ගන්නවා කියලා. දැන් මේ මතය ලබා ගැනීම සම්බන්ධයෙන් තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. මේ ඔක්කොම සිදුවෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වෙනි ව්‍යවස්ථාවේ. එතකොට ඒක තියෙනවා ජනාධිපති බලයක් තියෙනවා චේතනාත් කරන්නේ යම් කිසි නීති ප්‍රශ්නයක් පිළිබඳ මතයක් ලබා ගැනීමට. ඒ මතය ලබාගත හැකි වන්නේ යම් කිසි පොදු වැදගත්කමකින් යුත් නීති ප්‍රශ්නයකට. දැන් මෙතන අපි මතු කරපු තර්කයේ පොදු වැදගත්කමක් නෙමෙයි. මෙතන අපි කියන්නේ මහින්ද රාජපක්ෂ පුද්ගලයෙක් වශයෙන් අර 31-2 වගන්තු යටතේ ඒ නසුසුකම් පැවරණ පුද්ගලයෙකුට ජනාධිපති නැද්ද? ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාපත් කර ගන්න ලැබු කිසිම තැනැත්තෙක් ජනාධිපති තැනැත්තෙක් පසුවෙම ධුරයට ජනතාව විසින් තෝරාපත් කර ගන්න ලැබෙන්නේ සුදුසුක් නොවන්නේ. ඉතින් මේක පුද්ගලික නසුසුකමක්. මේක අදාළ වෙන්නේ එයාට පමණයි. එයාගේ අයිතිවාසිකම් සීමා කිරීමක් පෙතන් සිදුවද. ඉතින් එයාට මේක පොදු වැදගත්කමක් එයාට යන්න බෑ. එයාට ඕන නම් ගිහිල්ලා අහගන්න පුළුවන් පුද්ගලික නීතිඥයෙක්. මට මේක මොකක්ද කියලා සිතුවන්නේ. දැන් මෙහෙම ශ්‍රේෂ්ඨාධිකරණ රෙසිවිසිනම් එයාට යොමු වුණත් වෙන්නේ විශාල අගතියක්. එතකොට ඒක රහසිගතව අහන්න පුළුවන්. එසේ වුවත් දැන් අපේ කුවත් අපි දන්නා හැටියට ව්‍යවස්ථාව කියන ගැටලුවක් තිබෙනවා නම් අර්ථ නිරූපණයක් ලබා ගන්න ඒ අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තියෙනවා. ඉතින් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් වෙන මතය තමයි පිළිගන්නේ. දැන් මේ වෙලාවේ ඇත්තටම නීතිය පිළිබඳ ප්‍රශ්නයක් තන්න තිබෙනවා ඔබතුමාගේ තර්කයත් එක්ක. එතකොට ඒක නිරාකරණය කරන්න කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණය? දැන් එතකොට දැන් මේක තියෙන උපදේශක මතයක්. මේක වෙනම දාන්න මේක උපදේ මේක මතයක් පමණයි. මේක නඩු තීන්දුවක් නෙමෙයි. දැන් නීතිමය ප්‍රශ්නයක් ව්‍යවස්ථාපන නීති ප්‍රශ්නය නිර්වාකන පාලකරම බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි. ඒකයි. දැන් ඒක නඩු කරේකදී ඉදිරිපත් වෙනවා. මේක පැහැදිලිව 125 ගන්න ගාන නඩු කරේකදී ඉදිරිපත් වෙනවා. නඩු කරේකදී ඉදිරිපත් වුණොත් ඒකට ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකන් උපදෙස් දෙන්නේ නැහැ. ඒක නඩුකේදී ඉදිරිපත් වුණොත් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය දෙකක් අහලා දෙපත්තක් අහන්න නැතුව මත දෙනවා නම් ඉතින් උසාවි තියෙන්න ඕනේ නැහැ නේ. තනි මත යන දෙනවා නම් ඉතින් ඒක දෙපත්තක් අහලා දෙන්න ඕන. එහෙම නැතුව මේ එකක් කරලා තියෙනවා නම් ඇත්තට මේක පිළිකුල් සාගත දෙයක්. ජනාධිපති මෙයන් උපදේශයක් මතලා තියෙනවා. දැන් අපි මම මේක මත කරුවා. තත්ත්වේ මත කරුවා. ජනාධිපති කාර්යාලයෙන් කියන්න පුළුවන් දැන් අපි මේක පැතුවේ නැහැ කියලා. පැතුවේ නැහැ කිව්වොත් අපි සමාදාන ඒක ඉවත් වෙනවා. අපේ සමාජෙල්ල ඉවත් වෙනවා. අපි දැනුවත් වුණා මේක මතු කරවයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් මේ නමයි නිකන් මතු කරවෙ නැහැ කියලා අපි සමාපතලා ඒ තර්කෙ ඉවත් වෙනවා. හැබැයි එහෙම එකක් ලොකු කරලා මතයක් ලබාගෙන තියෙනවා නම් ඒක පිළිකුල් සාගර දෙයක්. එහෙම තියෙනවා. මොකද එතකොට වෙන්නේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය මතේ දීලා ඉවරයි. අපි කොහොමද ගිහිල්ලා ආය කියන්නේ? එයාට හර එක මත ඉතින් අපිට හර තවමත් එක දෙන්න බෑ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණ ඇත්තෙම ජනාධිපතිතුමා මේක උපදෙස් දුන්නා නම් ඒක නෙමෙයි වැරදි උපදෙසක්. මේක දැන් පොදු අවධානයට යොමු වෙච්ච ප්‍රශ්නේ මත කරු පිළිස්සින්නම්. මම විතරක් නෙමෙයි. එක්සත් පස්සේ නිලසාර බක්ෂමන්තුමා මතු කරුවා, සුනිල් වටකල මැතිතුමා මතු කරුවා, තාම නොයෙක් අය මතු කරලා තියෙනවා. සුනිල් වටකල මැතිතුමා කියන දෙන ජනතාව කරන අපිත් තන අවසායට. එතකොට ඒ සියල්ල සාවෙට ගිහිලා නම් මේක අහලා තමයි මේක විග්‍රහ කරන්න ඕන. දැන් මේ එක පැත්තක අහලා කර මතයක් දුන්නාම අපි මොකද ආය යන්නේ? අපි යන්නේ කොහොමද? ඒක ඉන්නා ඒ අහපු ආගේ කරක් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාහිත්‍ය ආකාරයේ පිළිබඳව මේකෙන් විශේෂ ජනාධි සංවාදය තුළින් ඔබ තවත් විරාමයක් ලබා ගන්න මේ යන අනතුරුව මේ කාරණා පිළිබඳව විතර වඩා අතුරු ලිස්සකට ගන්න බලාපොරොත්තු වෙනවා.